SFTV තහසද පෙරේරා YouTube channel එකට ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. අපි අද කතා කරන්න හදන්නේ මේ විෂයට අදාළව කොහොමද අපි plan කරගන්නේ හොඳ ප්‍රතිඵලයකට යන්න. එතකොට මම කියා දෙන්න හදන්නේ SFTV විෂයට අදාළව ඔයාලට පුළුවන් මේක E-Tech වලට BSc වලට ආදේශ කරගන්න. සහ IT අනිකුත් විෂයන් වලට ආදේශ කරගන්න. පුතේ අපි හැමතිස්සෙම අපේ මොලේ යම්කිසි ධාරිතාවක් තියෙනවා අපිට ඒ හින්දා අපිට ගොඩාක් දේවල් අපේ ඔළුව ඇතුලේ මතක නිතර මතක තියාගන්න තත්ත්වෙට තියාගන්න බෑ ඒ හින්දා අපි හැමතිස්සෙම දෙයක් පාඩම් කරාම ඒක අපේ පහළ යටි සිදුර යනවා ඒ හින්දා පාඩම් කරාම පස්සේ අපිට මතක දේ ටික දවසක් යනකොට අමතක වෙනවා එහෙනම් අපි මොකද කරන්නේ හැමතිස්සෙම අර පහළ තියෙන දේ උඩට ඇදලා නිතර නිතර මේක උඩ කොටසට ගෙන්න ගන්න ඕනේ. දැන් ගොඩාක් ළමයි මගෙත් එක්ක කතා කරන දෙයක් තමයි සර් මම පාඩම් කරා ගොඩක් වෙලාවක් ඒ වුණාට මට ඒක මතක නැහැ. ටික දවසක් යනකොට ආයෙ මතක වෙනවා. ඒක අපි හැමෝටම තියෙන ස්වභාවයක්. අපි මේක ගොඩක් කැමැත්තෙන් කරන දේවල් නෙවෙයි මම දන්නවා අපි ළමයි ටිකක් එහෙම මේ ගොඩක් ළමයි මේක මේ කැමැත්තකින් කරන දෙයක් නෙවෙයි. එතකොට මේකට කැමැත්ත ඇති කර ගැනීම සඳහා අපිට තියෙන ඉලක්ක බලාපොරොත්තු එතකොට යම් ඉලක්කයක් ඔයාගේ ඔළුවේ තියෙනවා නම් ඔයාට මේක එපා වෙන්නේ නැහැ. ඔයාට යම් බලාපොරොත්තුවක් තියෙනවා නම් ඔයාට මේක එපා වෙන්නේ නැහැ. ඒ නිසා හැමතිස්සෙම හීන දකින්න. මේ විශ්ේ මම මෙන්න මේ තැනට යනවා. මම මේ ටික ඉගෙනගෙන මම මෙන්න මෙතනට එනවා. මම මේ මෙන්න මේ මේක තමයි මගේ ටාගට් එක. එතකොට අන්න එහෙම ඔයා හිතනවා නම් ඔයාට මේක එපා වෙන්නේ නැහැ. එතකොට නිතර පාඩම් කරනකොට මොකද වෙන්නේ? දැන් බලන්න අපි යම් කිසි පාඩමක් මුල් වෙලින් පළවෙනි පාර බලනවා නම් අපිට ඒක පාඩම් කරන ලොකු ටයිම් එකක් යනවා. හැබැයි ටික දවසක් මේක ඔයා කරනකොට දෙවෙනි පාර බලනකොට තුන්වෙනි පාර බලනකොට ඔයාලට බලනකොට මේක මතකයි. එතකොට ටික දවසක් මේ වැඩේ කරන්න ඕන ඔයාට අවශ්‍ය කරන තත්ත්වයට එන්න. එහෙනම් මේ විදිහට ඔයාට වැඩේ ටික දවසක් කරගෙන යනකොට ඔයාට පුළුවන් වෙනවා ඉතාමත් හොඳින් මේව මතක තියාගන්න. පළවෙනි පාර කරලා අතාරින්න එපා. දෙවෙනි පාර තුන්වෙනි පාර හතරවෙනි පාර කරන්න. නිතර මේ දේවල් දකින්න පාඩම් කරන තැනක ඔයාලට පුළුවන් ෂෝට් නෝට් හදාගන්න ඒ වගේම පාඩම් කරන තැනක මේක කොලේ කියලා අලවගන්න හරි නිතර දකින්න තැන්වල හරි එතකොට ඒ විදිහට ඔයාලට පුළුවන් මේක නිතරම භාවිතා කරන්න පුතේ මේ දවස් ටික හරි වැදගත් මම මේ ඉස්සෙල්ලත් කිව්වා මේ කාලේ ඔයාලට යෙදිලා තියෙනවා දැන් කාලෙන් ලොකු ප්‍රමාණයක් ගෙවිලි ඉවරයි මම මේ වීඩියෝ එක දානකොට ඇත්තටම එතකොට මේක ඇතුලේ මෙන්න මේ පිළිවස්සේ ඉන්න ළමයි ඉස්සරහ ඉන්න ළමයි ඒ අයට මේක කිසි ප්‍රශ්නයක් නැහැ මොකද හේතුව මේ අයට හිට විභාගෙ තිබ්බට ප්‍රශ්නයක් නැහැ එයාලා ඒ ගැන ඉතර හිතන කණ්ඩායමක් නෙවෙයි මෙයාලටත් හිට විභාගෙ තිබ්බට ප්‍රශ්නයක් නැහැ ඇයි මෙයාලා හොඳට ඒ ගැන සූදානම් වෙලා තියෙන්නේ මේ ඉස්සරහින් ඉන්න අය මේ පිළිවස්සේම ඉන්න අය මෙන්න මේ හරි ඉන්න අය මේ මැද හරි ඉන්න අය ඒ අයට තමයි මේක අවස්ථාවක් වෙලා තියෙන්නේ ඔගොල්ලන්ට තියෙන ඇති ප්‍රශ්නයක් මේ දවස්වල මොකක්ද අපිට පන්ති තියෙනවා අපිට ඉස්කෝලේ දවස් පහම පන්ති ඊට පස්සේ හවස්වල සෙනසුරාදා ඉඳලා පන්ති අපිට පාඩම් කරන්න වෙලාවක් නැහැ අපිට මේ දේවල් කරගන්න වෙලාවක් නැහැ ෂෝට් නෝට් හදන්න ටයිම් එකක් නැහැ පුතේ සතියේ දවස් 7 පැය 24ම ඔයා දැන් ගෙදර එහෙනම් ඔයාට කාලේ ඕනවට පදා තියෙන්නේ වුවමනාව තමයි වැදගත් වෙන්නේ එහෙනම් මෙන්න මේ කණ්ඩායමට මේ අතර ඉන්නවා මම කියනවා හාව් වේගෙන් දුවන්න පුළුවන් හැබැයි යාළ දැන් ඉඳාගෙන ඉන්න මේ ඉබ්බෝ ඉස්සරහට ඇවිල්ලා තියෙනවා හාවන් පහු කරගෙන මොකද උනන්දුව උත්සාහය ඒ හින්දා එතකොට එයාට නිසි ඉලක්කයක් තියෙනවා ඉබ්බෝ උනාට හාව් නිදි හැබැයි පසුතැවිලි වෙනවා විභාගේ විසාලට ආවෙන් පස්සේ අයියෝ සර් මගේ යාළුවත් විභාගේ කරගෙන එයාත් කැම්පස් ගියා මට යන්න තිබ්බා හැබැයි මම ඒකට උනන්දුනේ නැහැ අපරාදේ මගේ දෙමව්පිය ලොකු වෙන උනන්දු ලොකු මුදලක් වියදම් කරා මම වෙනුවෙන් එයාලා මං ගැන බලාපොරොත්තු තියාගෙන හිටියා ඒ වුණාට මට ඒගොල්ලන්ගේ බලාපොරොත්තු ඉෂ්ට කරන්න උනේ නැහැ එහෙම හිතනවා එහෙම එහෙම නොහිතන්න වැඩ කරන්න ඒකට ඔයාට තියෙන්න ඕනේ ඉලක්කය විශ්වාසය උනන්දුව ඔන්න ඔය කියන ටික විතරයි මම හැමදාම කියන දෙයක් මගේ පාසලේ දරුවන්ට ඒ වගේම ක්ලාස් එක ඉන්න දරුවන්ට මම කියන දෙයක් A level කියන්නේ උත්සාහය උනන්දුව කැපවීම
ජයග්‍රහණය කරා ඔයාව එක්කගෙන යන්නේ අන්න ඒ කිනේව ටික. එහෙනම් ඔය ටික එකට පොදි බැඳ ගන්න මේ දවස් ටික පුතේ මහන්සියල වැඩ කරන්න. මහන්සියල වැඩ කරොත් ඒකේ ප්‍රතිඵල ඔයාලට එනවා අනිවාර්යයෙන්ම. ඒකේ ඒකාන්තයි. එහෙනම් හොඳ ප්‍රතිඵලයක් අරගෙන රටට දැයට ජයග්‍රාහී වැඩක් කරන්න පුළුවන් කෙනෙක් වෙන්න බලන්න. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු. ඔයාලට පුළුවන් මේ වීඩියෝ එක ගැන සහ මගේ channel එක ගැන මොනවා හරි තියෙන ප්‍රශ්න අනිකුත් දේවල් ඔයගලන්ට ඉගෙන ගන්න කැමති දේවල් මගෙන් අහන්න ඕන දේවල් පහළ comment කරන්න. Subscribe කරන්න channel එක. එතකොට ඔයාලට පුළුවන් notification එකක් එන්න ගන්න channel එක පටන්ගෙන මේක videos මොනවා හරි දැම්මම පස්සේ. එහෙනම් අපි අලුත් video එකක් හම්බ වෙමු.